ගෙදරට වෙලා නිකම්ම ඉන්න එකේ මොන හරි රස්සාවක් කරන්න තියෙනවා නම් කියලා ඔයාලට හිතෙලා නැද්ද? ගොඩක් ගෙදරටම වෙලා ඉන්න කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. සුදුසුකම් ගොඩක් තිබුණත් කාර්යාලයක තිබෙන සුවපහසු රැකියාවක් ලබා ගන්න එක දැන් හරිම අපහසු දෙයක් වෙලා. එහෙම තිබ්බත් ගමනාගමන අපහසුකම් ගෙදරතොරේ වැඩ කටයුතු හින්දා රැකියාවේ නිරත වෙන එක ගැටලුවක් වෙනවා. ඉතින් මේ කාන්තාවන්ට නිවසේදීම පටන් අරගන්න පුළුවන් ස්වයං රැකියා අවස්ථා කීපයක් තියෙනවා. මුලින්ම විශාල ණය මුදලක් අරගෙන විශාල ව්‍යාපෘති විදිහට නෙමෙයි කුඩාවට පටන් අරගෙන කරන්න පුළුවන් මේ ස්වයං රැකියා අවස්ථා හත ඔයාලටත් අලුත් අත්දැකීමක් වගේම ඔයාගේ සාර්ථකත්වයක් ළඟා කරાવી. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න වගේම වීඩියෝ එකට යන්න කලින් දැන්ම පහල තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරගෙන යන්න. පළවෙනි එක තමයි රෙදි මැසීම සාරි බ්ලවුස් මැසීම. අලුතින් ලස්සන ඇඳුමක් ගන්න කොළඹ සුපිරිපලේ shopping mall එකට ගියාම අපේස් උඩ යන ගණන් තමයි මේ ඇඳුම් ටැග් වල තියෙන්නේ. ටිකක් අඩුවට ඇඳුම් තිබුණත් ඒවායේ රෙදි වගේම මැහුනොත් ඒ තරම් ක්වොලිටියට නැහැ. අපිට දකින්න හැම ඇඳුමක්ම ඩිසයින් එකක්ම මහ ගන්නත් බැ. ඒත් ලස්සන ගවුමක් බ්ලවුස් එකක් අලුත් මාදලේ සායක් ගෙදරදිම මහන්න පුරුදුනොත් අපිට ඕනි ඇඳුම් පැළඳුම් අපිට ඕනි විදිහට ඩිසයින් කරගෙන මහ ගන්න පුළුවන්. ටික කාලයක් පුරුදුනොතින් සාරි බ්ලවුස් අලුතින් එන ෆැෂන් අනුවත් මහන්න හැකියාව ලැබෙනවා. ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න කාන්තාවන්ට ගෙදර ගත කරන කාලේ මාසයකට සැලකිය යුතු මුදලක් හොයාගන්න මේ මැහුම් වැඩ පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට අන්තර්ජාලයෙන් part time jobs. අන්තර්ජාලය කියන්නේ Facebook හා වෙනත් social media එක එකතු වෙලා යාළුවෝ එක්ක කාලේ කන දෙයක්ම නෙවෙයි. අන්තර්ජාලය හරහා මුදල් උපයන විවිධ ක්‍රම තියෙනවා. සමහරු කියන තරම් මාසෙකට කෝටි ගණන් උපයන එක නම් ටිකක් අපහසුයි. ඒත් Tamanට යම් skill එකක් තියෙනවා නම් උදාහරණ විදිහට ලිපි සකස් කරන වැඩ, graphics සහ web designing, type setting ආදී කරන්න යම් දක්ෂතාවයක් තියෙනවා නම් අන්තර්ජාලයේ ෆ්‍රීලාන්ස් වැඩ හරහා ඔයාට පුළුවන් මුදල් උපය ගන්න. අපි ඒ ගැන සම්පූර්ණ වීඩියෝස් කීපයක්ම අපේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් අපේ channel එකට ගිහින් description එකේ තියෙන link වලින් හරි ඒ ගැන ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඊළඟට රස කැවිලි සෑදීම ආහාර නිපදවීම. ලංකාවේ රසට උයන නමගිය කෝකියන් බොහොම දෙනෙක් පිරිමැය වුණාට බහුතරයක් නිවසල කෑමෝ යන්නේ කාන්තාවන්. මේ ආහාර සැකසීම කියන්නේ හැමෝම ආස කරන දෙයක් නෙවෙයි. සමහර ගැහනෝ අය කොහොමත් අලුත් කෑම වර්ග හදන්න අලුත් දේවල් කරන්න ආසයි. ඒ වගේම කොච්චර කෑම කට තිබුණත් රසට ෂෝටිස් එකක් කන්න කඩයක් හොයාගන්නටත් ටිකක් අමාරු. ඉතින් මුලින් මොනෝහරි ෂෝටිස් කුඩා ප්‍රමාණයක්වත් නියම පදමට නියම රසට හදලා ළඟපාත කඩේකට දාන පුළුවන් නම් එතනින් ඔයාට පොඩි ගාණක් අතට ගන්න පුළුවන්. බයිට් වර්ග සෑදීම, චෑම් සෑදීම, රස කැවිලි සෑදීම, ඒ විදිහට කුඩාවට ගෑනු ළමෙක්ට උනත් පටන් ගන්න පුළුවන් රස්සාවන් කීපයක් මේක ඇතුළේ තියෙනවා. විකිණීම සඳහා කෑම සෑදීමේදී රසයේ කියන දේ ඉතින් ඉතාම වැදගත් සාධකයක්. ඇත්තටම හොඳට රහට තියෙනවා නම් ඒ රෝල්ස් එක, හෙලෝල් රොටි එක, වඩේ එක කන මිනිස්සු බයික් වලින්, කාර් වලින් පවා කඩවල් 7-8 පාස් කරගෙන එනවා අපි කොච්චරවත් දැකලා තියෙනවා. ඊළඟට විවිධ ආකාරයේ අත්කම් නිර්මාණ. ලස්සන දෙයට හැමෝම කැමතිනේ. ලස්සන දේවල් තෑගි දෙන්න, ලස්සන සිහිවටන තියාගන්න පෙම්වතුන් වගේම වැඩිහිටි බොහෝ පිරිසක් ආශා කරනවා. මේ ලස්සන ලස්කන අත්කම් නිර්මාණ Facebook වගේ දාලා පොඩියට වික්‍රණ අයත් ඉන්නවා. එයාලා පොඩියට අයිටම් කීපයක් හදාගෙන ඒවායේ ෆොටෝ FB දානවා. ඉන්පස්සේ ඒවා ගන්න කැමති අය යාළුවෝ අතරින්ම එකතු වෙනවා. මේවා හදන විදිහ සමහරුන්ට නම් ඉබේම ඇඟේ තියෙනවා. කුඩා ලස්සන බෝනික්කන් සෑදීම, තොප්පි සකස් කිරීම ආදී නම් කුඩා වැඩමුළු සහ පාඨමාලා විදියට උගන්වන තැනුත් තියෙනවා. ඒ හරහා ඔයාලට හොඳ දැනුමක් සහ අත්දැකීමක් එක්ක ඔයාගේ අත්දැකීම් නිර්මාණ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟට ග්‍රැෆික් ඩිසයින් සහ ෆොටෝ එඩිටින්. පරිගණක පැත්තෙන් ඉගෙන ගන්න ගෑනු ළමෙක්ට ග්‍රැෆික් කියන්නේ හොඳ පැත්තක්.
ග්‍රැෆික් වලදී ඒ මෘදුකාංගය ඇති ටූල්ස් ඉගෙන ගැනීමෙන් නවත්තන්න නැතුව ඒ දේවල් අත්දැක බලන්න අලුත් වැඩ කරන්න පුරුද්දක් ඇති කරගන්න එක හොඳයි. ඉස්තරම් පින්සල්, ඉස්තරම් කොළ, ඉස්තරම් වෙලාවක් සහ තැනක් තිබුණ පළියට හැමෝටම සිත්තරුම් වෙන්න බෑ. ඒ සඳහා යම් ආකාරයක ඉගෙන ගැනීමක් වගේම පළ පුරුද්දකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ආකාරයට නිර්මාණශීලී දෑතක් නිර්මාණය කරගත්තොත් පරිගණකය හරහා ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක් විදිහට කාන්තාවර නිවසේ ඉඳන්ම යම් ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ ග්‍රැෆික් ඩිසයින් සහ ෆොටෝ එඩිටින් ගැන ඕනතරම් YouTube එකේ ෆ්‍රී වීඩියෝස් සහ කෝසස් තියෙනවා. ඒ හරහා ඔයාට මුල ඉඳන්ම මේ ග්‍රැෆික් ඩිසයින් සහ ෆොටෝ එඩිටින් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ෆොටෝග්‍රැෆි. බාලිකා විද්‍යාලයක තියෙන ආදි සිසුවියන්ගේ ගෙට් එකක් ගත්තොත් ඒකෙදි කාන්තාවක්ම ෆොටෝග්‍රැෆර් විදිහට ගන්න පුළුවන් නම් ඒකට එය ගොඩක් කැමති වේවි. ඒ වගේම කුඩා දරුවෙකුගේ ෆොටෝ ගැනීමකදී වුණත් කාන්තාවට දරුවා සමග ගනුදෙනු කිරීමට හොඳට තේරෙනවා. වෘත්තීය සේආරු ශිල්පීන් බොහොමයක් පිරිමි වුණත් කාන්තාවකට ටිකක් හොඳින් හුරු පුරුදු වුණොත් ඡායාරූප ශිල්පේ කියන්නේ හොඳම ශ්‍රේෂ්ඨය. ඡායාරූප ශිල්පිනියක් වීම සාම්ප්‍රදායික කාන්තාවන්ට උරුම රූපලාවන්‍ය ශිල්පය ආදී දේට වඩා එහා ගිය එකක් වුණත් ෆොටෝ ගන්න ආස, ෆොටෝ ගන්න හැකියාව තියෙන යුවතියකට ඡායාරූප ශිල්පිනියක් වීම කියන්නේ සැබෑ කරගන්න අමාරු හිණයක් නන් නෙවෙයි. ඒ වගේම අද වෙනකොට ගොඩක් දුරට තරුණියන් මේ සඳහා උනන්දු වෙනවා ඔයා අනන්තවත් සෝෂල් මීඩියාවල දැකලා ඇති. ඉතින් ඔයාටත් කාන්තාවක් විදියට කරන්න හොඳම රැකියාවක් තමයි මේක. ඊළඟ එක තමයි ගෙවතු වගාව මල් වගාව. ලස්සන මල් තියෙන වටපිටාවක ඉන්න අපි හැමෝම ආසයි. ඒත් උද්‍යාන වගාවකට හැමෝටම එක වගේ ඉඩකඩ නැහැ. ඉතින් එහෙම අයට පුළුවන් මල් පෝච්චවල වගා කරපු පැල අරගෙන තමන්ගේ මිදුල ගෙදර ලස්සන කරගන්න. ඉතින් ඒ විදිහට මල් පෝච්චවල වගා කරපු පැල අලෙවි කරනවා නම් යම් තාක් දුරකට වැවුණු මල් පෝච්චියක් සෑහෙන මුදලකට අලෙවි කරන්න පුළුවන් ඔයාට හොඳ වෙළඳපොළක් ඔයා හදාගත්තොත්. ඉතින් අද අන්තර්ජාලයෙන් වගේම කෘෂිකර්ම සහාය මධ්‍යස්ථාන හරහා වගා කටයුතු පිළිබඳ දැනුම ලෙහෙසියෙන් ගන්න පුළුවන්. මල්ලට කුඩා මල් පැල වගේම මල් පෝච්චි විදිහටත් මල් පැල විකිණීමේ ව්‍යාපාරය කරන්න පුළුවන්. තරමක විශාල ඉඩකඩක් වත්තේ තියෙනවා නම් ගෙවතු වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. ගෙදර දොරේ වැඩ ටිකට උනත් අද කාලේ සල්ලි කීයක් තිබුණත් මදි. සැමියා සෙනෙහබර ලෙස මුදල් උපයා දුන්නත් තමන්ටත් කීයක් හරි හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලා ගොඩක් කාන්තාවන්ට හිතෙනවා. ඉතින් මොනාහරි පොඩියට පටන් ගන්න ඔයාලට මේ වීඩියෝ එක හරහා අදහසක් එන්නට ඇති. අදහස ඒ විදිහටම තියාගෙන ඉන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා අපි කාන්තා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අමතක නොකරම අපේ channel එක subscribe කරන වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න.